අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල හෙට මධ්‍යම රාත්‍රියේ 12 සිට නොවැම්බර් මාස 2වනදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය බස්නාහිර පළාතේ පුද්ගලයන් පිට පළාත්වලට යන්න එපා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක් වලල්ලාබිට ප්‍රදේශයේ මාස 3මාරක බිලින්දියකට COVID-19 වෛරසය ආසාදනය වෙයි. තවත් ප්‍රදේශ රැසකින් අදත් රෝගීන් වාර්තා වෙයි. ආගමික උත්සව සහ වැඩසටහන් පැවැත්වීමේදී සීලු නිරෝධායන නීති අනුව 50 දිනකට අඩුවෙන් එය පවත්වන්න. පවතින තත්ත්වය පිළිබඳ සීලු දිනා සැලකිලිමත් වන්න. සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිලිව උදව් කරන්න සූදානම් ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුයි අමරිකානු රාජ්‍ය ලේකම් කියයි රටේ ස්වාධීනත්වයේ ස්වෛරීභාවයේ හා භෞමික අඛණ්ඩතාවයේ කැපකිරීමට මම සූදානම් නැහැ ජනපති කියයි මයික් පොම්පියෝ ලංකාවට ආවේ ඇයි සජිත්ගෙන් සහ අනුරගෙන් ප්‍රශ්නාවලියක් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල් ගෙන් සැලසුම් විශ්ව සම්මත උනේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස නිසා වජිර කියයි වසර 120කට පසු ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත කොරල් පරයක් සොයාගනි ප්‍රථමයෙන් දේශීය පුවත් හෙට මධ්‍යම රාත්‍රියේ 12 සිට එළඹෙන නොවැම්බර් 2 වෙනිදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සීපා මහතා පවසනවා. අප දැන් සූදානම් අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව තොරතුරු ගෙනෙන්නට. ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි අමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ඇතුළු අමරිකානු දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දෙපාර්ශ්ව අතර පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්වීය හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ රැකියා සහ විනිමය ආදායම් විධිමත් සැලැස්මක් යටතේ දියුණු කිරීමට අත දීමටද තම රට සූදානම් බවයි මෙහිදී අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සඳහන් කර තිබෙනේ. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය නොකඩවා ණය ගැනීම නොවන බව විදේශ ආයතන ආකර්ෂණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම බවත් ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. විදේශ ආයතන වලට පහතා කරන නිලධාරීවාදී පටිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන්ගෙන තිබෙනවා. ජනාධිපතිවරයා මයික් පොම්පියෝ මහතාට ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා එම මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇති බව පෙන්වා දුන්නා. අන්තර්ජාතික සම්බන්ධතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා බහුමික අඛණ්ඩතාව කැප කිරීමට තමන් කිසි විටකත් සූදානම් නැති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීන උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගලක සිර ඌයේ නැතයි ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර දිගු කාලයක සිට පවත්නා ආරක්ෂක සහයෝගතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්ව එකඟත්වයේ පළ වී තිබෙනවා. මතුරු ජවර මර්ධනය සඳහා විරල ආරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළ අතර ඊට සහාය වීමට ඇමරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා අවධාරණය කළා. ඉන්දියන් සාගරයේ සමකලපයක් ලෙස පැවතිනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී සඳහන් කළා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලී සම්බන්ධතා ගැන ඔහුගේ සතුට මෙහිදී පළ කර තිබෙනවා. ඉන්දියන් සාගරයේ සාම්‍ය පවතුණු දැකීම ශ්‍රී ලංකාවේද අභිලාෂී බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ. අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමටද දෙපාර්ශ්වය මෙහිදී එකඟතාවය පළ කර තිබෙනවා. මෙම හමුවෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා විදේශ අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණියා. එහිදී විදේශ අමාත්‍ය දේශ ගුණවර්ධන මහතා සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා අතර ද්විපාක්ෂීය සාකච්ඡා ආරම්භ වුණා. ඊට අනුව විදේශ අමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වුණා. මාධ්‍ය හමුව
ආරම්භ කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේ වෙළඳ ගනුදෙනු අතින් ඇමරිකා එක්සත් ජනපදයෙන් හිමිවන සහය ඉතා අගය කරන බවයි. මෙතර නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයක් සමග ඇමරිකා එක්සත් ජනපදයේ පවතින සම්බන්ධතාවයන්ට දශක 7කට අධික කාලයක් සපිරෙන මෙවන් මොහොතක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පිළිබඳව ගරු කොට සලකන බවද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වීම ආරම්භ කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය කොවිඩ් පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ලෝක කටයුතු වලට ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු ඩොලර් මිලියන 6කට අධික පරිත්‍යාගයන් ලබා දීමට කටයුතු කරන බවයි. එමෙන්ම ඇමරිකාව විසින් කොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් නිෂ්පාදනයට සැලසුම් කර ඇති එන්නතක්ද ශ්‍රී ලංකාවට මෙන්ම ලොව පුරා රටවල් රැසකට ලබා දීමට ඉදිරියේදී සැලසුම් කර ඇති බවද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙහිදී අවධාරණය කළා. Why have you chosen to visit Sri Lanka at a time when the US is going in for elections? Is the purpose of your visit to move Sri Lanka towards an alliance against China? Is US attempting to offset Beijing's influence by signing new agreements like MCC so far through the Quad Group in Sri Lanka? And also, you all have imposed sanctions against our present army commander, one of the war heroes in our country, Lieutenant General Shailendra Silva, from entering United States of America based on independently unverified information. What is the current status on that? And did the government of Sri Lanka request you to reconsider imposition of travel ban on Lieutenant General Shailendra Silva in terms of the Geneva resolution? It's a legal process in the United States. We'll always continue to review it, and we want to make sure we get it both technically, factually, and legally right. We'll continue to do that. We want the people of Sri Lanka to have sovereignty and independence. We want them to be successful. We want sustainable development for them. We think the United States as a friend and partner is just exactly that. And we want that. We have a shared vision. Democratic nations always do. So I travel to India. I'm here. I'll be in the Maldives this afternoon. I'll head on to Indonesia. We know that these democracies have a shared vision for free and open shipping lanes, the capacity to trade, for people to travel wherever they want to go. These are visions that the people of Sri Lanka share with the people of the United States. So my visit today was to talk about those things, to figure out good ways that we can continue to build and develop our relationship so that American private sector companies will see the opportunity that's here and come invest and train Sri Lankans and build up those communities too. These are the kind of things that America offers. There's a different vision. The Chinese have a very different vision. We want to make sure that the people of Sri Lanka have the capacity to execute their sovereign rights, to remain independent, to have the freedom to hold elections just like the ones that you all have held. Those are the things that democracies work on together. Those are the vision that we share. And that's why I was excited to be able to make it here today. This is the first time in many years a U.S. Secretary of State visits Sri Lanka. Do you welcome more U.S. presence in the region? Is advancing U.S.-Sri Lanka relationship an irritant to Sri Lanka's relationship with China? Sri Lanka-U.S. relations, 72nd anniversary. Very happy that Secretary of State has picked and it's an anniversary to be with us. It's a long years of cooperation that we have come forward, and we look forward to go to the future too. We have Secretary of State with us today. There will be many US dignitaries even in the future visiting Sri Lanka. Sri Lanka is a neutral, non-aligned country committed to peace, as I mentioned earlier. On that principles, we hope to continue with our relations, the United States and other countries. රාජ්‍ය ලේකම්වරයා අද දහවල් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව හමුවේ විනාශයට පත් වූ කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණය කළා. සිය ශ්‍රී ලංකා සංචාරය නිම කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා මාලදිවයින බලාපිටත්ව යාම සඳහා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
अमेरिकानु राज्यलेखम माइकल पोम्पियो महता श्रीलंका वट पेमिनिये ओहुगे विदेश संचारे एक अवस्थावक सनिटुहन करमिन बव अमात्य बंधुल गुणवर्धन महता पवसनवा याद कोलंब दीपावती माध्य हमुगट पेमिन राज्यतांत्रिक वशयेन अपे रजय नोबेदी पिलिवतक अनुगमने करन्ने ජනාධිපතිතුමා රටට බොහොම පැහැදිලි ප්‍රතිඥාවක් දීලා තියෙනවා මේ රටට රටේ ජාතික ආරක්ෂාවට ස්වෛරීත්වයට මේ කිසිවෙකුට බලපාන ජනතාවට අහිතකර වෙන කිසිදු කිවිසුමක් අස්සම් කරන්නේ නැහැ කියන සාතිකේ ජනාධිපතිතුමා රටට දීලා තියෙනවා ඒ නිසා ඒ ගැන කිසි සැකයක් අපිට ඇත්තේ නැහැ එහෙම කිවිසුම් ගත කිරීමකට නෙමෙයි රාජ්‍ය ලේකම්වරයා පැමිණලා තිබෙන්නේ මේ කලාපය තුල වුන් ඔහු කරන विदेश संचारे एक गमनांत्यकम श्रीलंका योदागर तिबे इंडियावट गील श्रीलंकावट मालदीवेंट गील इंदोनेशियावट अन लोके अटवल्लत्रीन अंतर्जाति संबंधता आंडुसी राज्य नायक पिलगन साम राज्यतांत्रिक क्रम वेदे पिलिबद विरोधी पलकर महाजन नियोजित विरुद्ध अमेरिका एक्सा जनपद चीन अत्र वेलंद युद्ध पवतीनो वेलंद युद्ध अटति अपिटे अदाल नोयनो मकनी साधे तपिये दिराज्य समगम अमेरिका एक्सा जनपद तमय अपे प्रधान वेलंद हऊ कर इंडिया इनकट चीन समग नोबेदि पिलिवतक मत लंका गण दिन सिद्धवेगी වත්මන් යුද හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ට අමරිකාවේ සංචාරයේ තහනම් කරමින් පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට රජය අමරිකාව සමග සාකච්ඡා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කතරගම් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් विपक्ष नायक सजित प्रेमदास महता अद पेरवरुवे ऐतिहासिक वेडसिटी कंद रजमा विहारे विहाराधिपति अमरपुर सिद्धम्मवंस महानिकाये नियोज्य लेखकाधिकारी शास्त्रपति अतिपूज्य हिल्ले ज्ञानानंद नाहिमियन बेहदक आशीर्वाद लबागत्ता अमेरिकानु राज्य लेखम पोम्पियो मेतितुमा අපේ රටට පැමිණිලා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ගණනාවක් පවත්වනවා මතක් කරන්නට කැමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට එරෙහිව ඒ වගේම ශවෙන්ද්‍ර සිල්වා හමුදාපතිතුමාට එරෙහිව ඒ ඇතුළු තවත් අපේ ආරක්ෂක අංශයේ ගණනාවකට එරෙහිව ගමන් තහංචියක් ඇමරිකා එක්සත් ජනපදයේ පනවලා තිබෙනවා සරත් ෆොන්සේකා මැතිතුමා ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමා ඇතුළු ඒ වීරෝදාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා රජය මේ අවස්ථාව උපයෝගී කරගෙන ඒ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරලා වහාම ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමාටත් සරත් ෆොන්සේකා මැතිතුමාටත් එල්ල වෙලා තිබෙන ඒ ගමන් තහංචිය ඇමරිකාවට යන්නට තිබෙන ඒ අවසරය වහාම ඉවත් කරන්නට කටයුතු කරන්නට මේ රජය ඇමරිකා එක්සත් ජනපදයත් සමග සාකච්ඡා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ මේ රටේ රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වැදගත් වගකීමක් සහ යුගයේ අවශ්‍යතාවය හැටියට මා හඳුන්වනවා විශාල ඩය උගුණක සිරවී සිටින ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ ක්‍රීඩාවේ පාපන්දු බවට පත්වැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. එක්සත් ජනපදයේ අපට යෝජනාවලියක් දීලා තිබෙනවා. ඉදිරියේදී අප ගමන් කරන්නේ කවර රාජ්‍යයන් සමගද? කවර ජාත්‍යන්තර සහයෝගිතාවයන් සමගද කියන එක පිළිබඳව තීරණයක් ගැනීම සඳහා යෝජනාවක් ලබා දී තිබෙන බව තමයි ඔවුන්ගේ අදහස. අපි විශේෂම ආණ්ඩුවට අවධාරණය කරමු. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයාගේ ගමන් මගත් එක්ක අපට ලබා දී තිබෙන තෝරා ගැනීම කවරේද? රට ඉදරකුලේදී. මෙය මැද මුලුනේ පොල් වත්ත බදු දෙන්නේ කාටද? පොල් කඩන්න දෙන්නේ කාටද කියන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මදක නාමල් රාජපක්ෂ කියලා තිබුණා. අපි ආගන්තුක සත්කාරවලට කැමති රාජ්‍යයක්. ඉතින් එනවා. එනකොට අපි පිළිගන්නවා. ඒකත් දෙනවා. එවගේ නෑදෑකම් පිළිබඳන ගමනක් නොවන බව නාමල් තේරුම් ගන්නවා. එවගේ මාදක ජීඑල් පීරි සමත්වරය කරනු ප්‍රකාශ කරනු. ඉතින් එහෙමයි එනවා යනවා. ඒව අලුත් දේවල් නොවන බව. තව මාදක බැසිල් රාජපක්ෂගේ සමීපතෙන් ප්‍රකාශ කරනු රාජ්‍ය ලේකම් වැනි ප්‍රබල නායකෙක් එක්සත් ජනපදයේ ලංකාවට ඒම ජයග්‍රහණයක් ලෙස තර්කකථනය කරනවා. අප විසින් කියන්නේ රාජ්‍ය ලේකම්ගේ ගමන් මග ජයග්‍රහණයක් වූ කෑමකා තේබී සුවදුක් විමසීම සඳහා ආපු නෑදෑ ගමනක් වූ කම්මැලිකමට ආපු සංචාරයක් වුණු වී මේ ඉතා පැහැදිලිව ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍ය පිළිබඳව සංචාරය. ඒ වගේම අපි දන්නෝ MCC සහ සෝෆා ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. අපි දන්නේ මේ සාකච්ඡාවෙන් එහි කවර ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා. මේ ආණ්ඩුව ගොඩනැගුවේ විශේෂම දේශප්‍රේමීත්වය තවරගෙන
හින්දියානු අග්‍රාමාත්‍යවරයා වෙසක් දවසකට ශ්‍රී ලංකාවට එනකොට ගෝල් ෆේස් පිටියේ මේ දින රැලියේදී උන්ගේ ප්‍රධාන කතිකයන් කිව්වේ මෝදිගේ ගමනට විරුද්ධව කලුකොඩි දාන්න කියලා. හැබැයි දේශප්‍රේමීත්වය පිළිබඳ සිංහ නාද පවත්වපු අය එදත් අපි දැනගත්තා මේ සිංහ හැම පොරවගත්තු බැටළුවන් බව. අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? ඒ සිංහ නාද නගරපු කට්ටිය හීන් බලු කේන්ද්‍රයක්වත් නැහැ. ඔයා ගන්නත් බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම විදේශීය ණය පංගුව අපේ මේ මොහොතේ 140ක් නුනායි වලින් ඩොලර් වලින් අපි ගෙවී තුනයි. ඒ වගේම ලැබෙන වසරේ 2021 කින් අපි ඩොලර් කෝටි 600ක් ඩොලර් බිලියන 6ක මුදලක් අපි ණය වශයෙන් ගෙවී තිබෙනවා. විශාල ණය ගුලක හිරවෙච්ච රාජ්‍ය බලගතු රාජ්‍යංගල පාපංගව බවට අපි පත් වී තිබෙනවා. එකපැත්තකින් චීනයේ මේ පාපන්දර පහර ඉල්ලනවා. ඒ පොලේ තව පැත්තකට ඉන්දියාවේ පාපන්දර පහර ඉල්ලනවා. එක්සත් ජනපදයේම පාපන්දර පහර ඉල්ලනවා. ඒ නිසා අද ණය උගුලක හිර වූ අසරණ බවට පත් කරපු රාජ්‍යයක් අපි දෙපිටින්. ඒ නිසා ලෝක බලවතුන්ගේ ක්‍රීඩා පාපන්දු බවට ශ්‍රී ලංකාවද පත් වී තිබෙනවා. අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි හේතුව ජනතාවට හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විදානගේ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද අපේ රටට මයිකල් පොම්පියෝ කියන මේ රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම අරමුණ කුමක්ද කියන කාරණාව ගැන මේ වෙනතුරු මම හිතනවා මෙතන සමහරට ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඉන්නවා ඔවුන් පවා හරි තොරතුරු දන්නේ නැහැ රජයේ මැති ඇමතිවරු තොරතුරු දන්නේත් නැහැ මොකක්ද අරමුණ කියලා අහුවම අපි දැක්ක මේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා මේ ඔය එනවා ඕන කෙනෙක් කෝපි එකක් බීලා යනවා ඒක වැරදක් නැහැ ඒතර එතුමා කියන විදිහට මේ රාජ්‍ය ලේකම්වරයා ඉන්නේ කෝපි එකක් බීලා යනවා කියන කාරණාවත් අපිට හිතන්න වෙනවා. එහෙමනම් මයිකල් පොම්පියෝ කියන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද මේ රටට පැමිණෙන්නේ ඇයි කියන කාරණාව ජනතාවට දැන ගැනීමට සැලැස්වීම අදට ආණ්ඩුවේ වකිම අපි මේ රටට කවුරු එනවටත් අපේ විරුද්ධත්වයක් නැහැ. මේ රට අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙන යන්න ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා යන්න ඕනේ. මේ මතයේ අපි ඉන්නවා. රටවල් අතර සංහිඳියාව සහයෝගිතාව අවශ්‍යයි ලෝකේ ලංකාව ඉස්සරහට යන්න. දැන් එන්නේ මේ සිසි අස්සම් කරන්න නෙමෙයිද දැන් එන්නේ එක්සයික අස්සම් කරන්න නෙමෙයිද දැන් එන්නේ සෝෆා එක අස්සම් කරන්න නෙමෙයිද මේ දැන් මේ මයික් පොම්පියෝ මහත්මයා මේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ සුවදුක් බලලා එයාගේ මේ සෞඛ්‍ය ගැන අහලා යන්නද මේ ඉන්නේ ඒකටද මේ ඉන්නේ ඒ හින්දා දැන් මයික් මේ පොම්පියෝ මහත්තයා ඇවිල්ලා ඉන්නවා ඒ පොම්පියෝ මහත්තයා ඇවිල්ලා තමන්ගේ කාර්යභාරය කරගෙන යනවා ඊනියා දේශප්‍රේමීන් ටික අද නිශ්ශබ්දව තමන්ට තේරෙන්නේ නැහැ වගේ මේ මයික් පොම්පියෝ වෙන රටකට ගියා වගේ තමයි මේගොල්ලෝ මේ දවස් ටිකේ ලංකාවේ ඉන්නේ මෙතර අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අද දේශපාලන වේදිකාවේ වෙනස අදහස් පළ වුණා. මයික් පොම්පියෝ මැතිතුමා පසුගිය රජයේ කාලෙදී මේ රටේ සංචාරයකට නියමිත වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී විමල් විරවස මැතිතුමා, දේගම්මන්පිල් මැතිතුමා, සීතා අනුපල මහත්මිය වැනි අය ඇමරිකාව ගැන කුමක්ද කිව්වේ. නමුත් දැන් කුමක්ද කියන්නේ? ඇමරිකාවට මේ රට ඉතා වැදගත්. යුදමේ වශයෙන් අනිවාර්යයෙන්ම MCC ගිවිසුම අත්සන් කිරීමේ මූලික වැඩපිළිවෙල සඳහා තමයි පොම්පියෝ මැතිතුමා පැමිණෙන්නේ. ඇමරිකාව ඔවුන්ගේ අතපෙයින් කරලා ඔවුන්ගේ පාලන අන්දරයට යටත් කරගන්න තමයි මේ කටයුතු කරගෙන යන්නේ. අපේ විදේශ ප්‍රතිපත්ති නොමැති විදේශ ප්‍රතිපත්ති ඕනෑම කෙනෙක් එන්න පුළුවන්. ඉන්දියානු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ක තාක්ෂණ ඔස්සේ සාකච්ඡා කරා. චීන රාණ්ඩුවේ දූත පිරිස ලංකාවට ඇමරිකාවේ කෙනෙක් එනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? නාමල් රාජපක්ෂ මහත්තයා කියනෝ නෑ මේ නිකන් තේ කෝප්පයක් බීලා ගියාට කමක් නෑ. හරි පුදුම උවමනාවක් අපේ ලංකාව ගැන තියෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට ඇමරිකාවේ ජනාධිපතිවරණයට දින කීපයක් තියෙද්දි. තාම ජනාධිපතිවරයවත් අගමැතිවරයවත් කොතනකවත් සඳහන් කළා නෑ MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. රුසියාව සහ චීන එක පැත්තක තියලා ඇමරිකා ප්‍රමුඛයේ කඳුළු ටික එක පැත්තකට එකතු වෙලා චීනය වටන්න දැවන්ත මෙහෙමක ඉන්නවා. අපිට චීනය වැදගත්, ඒ වගේම ඉන්දියාව වැදගත්. ඒ නිසා නොබදි ප්‍රතිපත්තිය තුල ඉඳගෙන අනුන්ගේ පරිප්පු කන්නේ නැතුව රටේ ජනතාව ආරක්ෂා කරන්න කියලා තමයි අපේ යෝජනාව තියෙන්නේ. මේ රටේ සියලු බලය ඇමරිකාව පාලනය කරන තත්යකට පත් කරගන්න අවශ්‍ය පිඹුපස් සකස් කරලා ඒ සඳහා ස්ථිර වශයෙන් මේ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. චීනය පැත්තකට දාලා ඇමරිකාව ගැනීම මම කියනවා කවදා හරි මතක් වේ හරියට ඉගුරු දීලා මිනිස්කත් වගේ කියලා. ඇමරිකාවේ ජනාධිපතිට පස්සේ උපජනාධිපතිට පස්සේ අතිමහත් බලයක් හිමි ප්‍රධාන පුජ්‍යලයා. මොහු නිකම් පුජ්‍යලනේ CIA කේ හිටපු පුජ්‍යලේ. මේ මයික් පොම්පියෝට විරුද්ධව වහාම මොහු ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද කියන දේ සුවා බැලිය යුතුයි.
Hit Matim Ratri Sita, Basna Hira Palatatum, Nirota and Enter Nithio Kratmak Kernabava, Police Mati Prakashika, Diocha Polispati, Ajit Rohan Mahata Pavasanava, Beatara, Hudakala Pradesh and Lesser, Dumkareti, Valanta Vita, Makalandava, Gram Seva Vasame, Mavakata Saha, Age, Master Tunahamara Kubilikata, Corona Virus, Asadine Vitimanava. A member, Bidwan Gudder, Angulum Kamhale, Samas the Asaditin Gesankiava, Pandahas Tunsio, Anu Atadakwa, Ihalugos Tibinava. E දින මෙරටින් COVID-19 ආසාදිතයින් 457 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඉන් වාර්තා වීමේදී ගම්පහෙන් 220ක් කොළඹ දිස්ත්‍රික්කයේ 183ක් වාර්තා වුණා ප්‍රධාන වශයෙන් එකම කළුතර දිස්ත්‍රික්කෙමුත් 16 දෙනෙකු වාර්තා වුණා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවන්නේ දැනට සති ගානක් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ජායලින් 33ක්, කඳානෙන් 23ක්, කඩවතින් 32ක්, කොළඹ මට්ටක්කුඩියෙන් 36ක්, කොටහේනෙන් 44ක් සහ බොරැල්ලෙන් 29ක්. මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවලින් තමයි මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් බහුලම වාර්තා වෙන්නේ. නුවර එළිය ආගරපතන ප්‍රදේශයේ අග්‍රෝ තේවත්ත ප්‍රදේශයේ පදිංචි පුත්කලයෙකු කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව ලිදුල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා. එම පුත්කලයා පැලියකොඩ මත්ස්‍ය වෙළඳ සංකේතයේ සේවයෙන් නිරත වූ පුත්කලයෙකු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් වූ පවුල් පහක පිරිස තම නිවසේම සොයන නිරෝධායනට යොමු කර තිබෙනවා. මෙතර ඊයේ දින හපුතලේ බණ්ඩාරවෙල ඇල්ල සහ දියතලාව යන ප්‍රදේශවලින් COVID-19 වෛරස ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමග එම පුත්කලින්ගේ ආශ්‍රිතයින් 98 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු බණ්ඩාරවෙල රෝහල් පරිශ්‍රයේදී සිදු කරනවා. මෙතර බණ්ඩාරවෙල මත්ස්‍ය අලෙවිසලට යාබද අලෙවිසලේ සේවකයෙකු හට COVID-19 වෛරසය ආසාදිනී වීම හමුවේ එම සේවකයා සේවය කළ වෙළඳසැල් ඇතුළු තවත් වෙළඳසැල් 6ක් වසා දමා එහි පිරිස් ස්වයන් නිරෝධායනට යොමු කර තිබෙනවා. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ COVID-19 වෛරස ආසාදිත පුත්කලයෙකු මංගල උත්සවයකට සහභාගී වීම හේතුවෙන් පවුල් 40කට අයත් පුත්කලින් පිරිසක් ස්වයන් නිරෝධායනට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. හෙක්කඩුව දෙවර වරාය ආශ්‍රිත වෙළෙන්දන් ගෙනුම්කරුවන් දීවරින් ඇතුළු ආශ්‍රිතයින්ගෙන් තෝරාගත් පුත්කලින් 155 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු හෙක්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කර තිබෙනවා. වවුනියාව නෙඩුන් කේනි ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරත පුත්කලික සමත්කමක සේවකින් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වූ බවට තහවුරු වීම හමුවේ එම පුත්කලින්ගේ ආශ්‍රිතයින් 265 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. වලල්ලපිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හුදකලා කර තිබෙන මාකලන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි කාන්තාවකට සහ ඇයගේ මාස 3ක දේනීට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව ඊයේ ලැබුණු PCR පරීක්ෂණ වාර්තාව අනුව සනාත වී ඇති බව වලල්ලපිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරළ මහතා ප්‍රකාශ කළා. මෙතර COVID-19 වෛරසය ආසාදිනී වූ 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හඳුනා ගැනීමත් සමග හොදකලා කෙරෙනු හැටන් නගරය තව දුරටත් වසා දමා තිබෙනවා. හැටන් දික්කොයේ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් හැටන් නගරයේ පොදු ස්ථාන සහ පදිකයින් ගමන් ගන්නා පදික වේදිකාව විසබීජ හරණය කිරීමට අද දිනේ පියවර ගනු ලැබුවා. හැටන් කොටගල ඩ්‍රෙටන් වතියයි COVID-19 වෛරසය ආසාදිනී වී දැනට නිරෝධායනට යොමු කර ඇති රෝගියෙකු හැටන් කොටගල නගරයේ මත්පැන් අලෙවිසැල් දෙකකට ගොස් මත්පැන් මිලදීගෙන ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත එම මත්පැන් අලෙවිසැල් දෙක කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දින වසා දමා එහි සේවකයන් 8 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ස්වයන් නිරෝධායනට යොමු කර තිබෙනවා.
මෙතර කහවත්ත මාදම්පේ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ තවත් ව්‍යාපාරිකයෙකුට COVID-19 වෛරසය අසදෙනී වී ඇති බව ඊය රාත්‍රියේ හඳුනා ගැනුණා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතෙක් වන ඔහුගේ පුත්‍රයා අද දින උසස් පෙළ විභාගයට පෙනී සිටියා. එම සිසුවා වෙනුවෙන් ගොඩකවිල කුලරත්න මධ්‍ය මහාවිද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂිත විශේෂ ස්ථානයක් සකසා දීමට සෞඛ්‍ය අංශය පියවරගෙන තිබුණා. මෙතර පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලේ ආසාදිත බොකුරට සම්බන්ධ පුත්කලියෙකු කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ මාළු අලවිසලකට පැමිණි බවට ලද තොරතුරක් මත කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ මාළු අලවිසල් වසා තමා එහි වෙළඳුන් 52 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කර තිබෙනවා. මෙතර පානදුර නගරාධිපතිවරයාගේ රියදුරට COVID-19 වෛරසය අසදිනේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ රියදුරු මහතා පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මේ හේතුවෙන් පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම මේ වන විට తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳුර නීතිය පනවන බව යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එය සඳුදා උදැසන 5 දක්වා ක්‍රියාත්මකයි. නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳුර නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳුර නීතිය දිගටම ක්‍රියාත්මක වන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. එසේම සිකුරාදා දිනේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳුර නීතිය ක්‍රියාත්මක හේන් දැනට ඇඳුර නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ හල් හෙට උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තිබිය යුතු බවද රජයේ නිවේදනය කරනවා. නොවැම්බර් මාස දෙවනදායින් පසුව මීට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන්හි නිරෝධායන ඇඳුර නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළඳ සෙල් සහ ඖෂධ හල් සතියට දින දෙකක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දැනට ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 68 නිරෝධායන ඇඳුර නීතිය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල පොලිස් බල ප්‍රදේශ 63ක ඒ වගේම ඊට අමතරව කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 5ක. දැන් ඊට අමතරව විශේෂයෙන්ම තීරණයක් ගෙන තිබෙනවා. හෙට එනම් 29 වෙනිදා රාත්‍රී 12 සිට නැවත සල්ලා එනම් දැන් කාලයක් තිබෙනවා මෙම ප්‍රදේශවල වෙළඳසල් විවෘත කිරීමට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ කිසිම ආකාරයකින් බස්නාහිර පළාතෙන් පිටතට යාමට ඒ වගේම බස්නාහිර පළාත තුළට පැමිණීමට කිසිවෙකුට අවකාශ ලැබෙන්නේ නැහැ. අධිවේගී මාර්ගය හරහා හෝ බස්නාහිර පළාත තුළට පැමිණීමට ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටවීමට කිසිම වාහනයකට පුද්ගලයෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය විශේෂ සේවාවල සමාජිකින්ට ඒ අවස්ථාව ලැබෙනවා. ඒ හැරෙන්න කිසිවෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොළඹ සහ එවට ප්‍රදේශවල රැඳි සිටින පුද්ගලයන් සිය ගම් ප්‍රදේශවලට යමින් වල්කින ලෙස මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී रोगी हमून प्रमाण गंपह प्रदेश प्रदेश मेम रोगी क्रिया मार्ग दिरी हमून रोगी संख्या සම්පූර්ණයෙන්ම බිඳුවට බහින්නේ නැහැ. ඒක අඩු වැඩි වෙමින් තව ටික කාලයක් පවතිවි. තමන්ගේ දූ දරුවන් ඥාති මිත්‍රාදීන් කොළඹ ඉන්නවනම් ඒ අයට ඉල්ලීමක් කරන්න තමන්ගේ ගෙදර ආපහු දුවගෙන එන්න එපා. අපිට ඒ ඉන්න තැන්වලම ඉඳගෙන මේ කටයුත්තට සහය දෙන්න මම හිතනවා රජයේ අදාළ මේ අන්තර් එක්ක විදිහට තමන්ගේ මාර්ගයේ මේ අනිත්‍යපත් බලස්ලා තමයි තවත් තවත් අපි කරා අපි කොටවා
ක්‍රියාවලියක් තියෙනවා මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඉඩකඩ වැඩි කිරීම. රෝහල් නොවන නමුත් රෝහල් වශයෙන් පරිවර්තනය කළ හැකි ආයතන මේ අවස්ථාවේදී ප්‍රයෝගික කරගනිමින් ඉන්නවා. ඒ මත අවශ්‍ය කරන ඇඳන් සංඛ්‍යාව සොයා ගැනීම ගැටලුවක් වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි කාරණිකව ඉල්ලන්නේ නිරෝධායන ඇඳිරි නීතිය පවතින තැන්වල මේ ආගමික කටයුතු වෙනදා වගේ සිදු කරන්න හැකියාවක් නැහැ. නිරෝධායන ඇඳිරි නීතිය නැති තැන්වලදී උනත් මේ ආගමික කටයුතු කරද්දී නිර්දේශනුව 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් එකතු කරගෙන උදා මට්ටමින් කරගෙන යන්න කියලා දියවැඩියාව ප්‍රතිරෝධ අධික රුධිර පීඩනයෙන් වකුගඩු රෝග වගේ තියෙන කණ්ඩායම් විශේෂාකාරයෙන් තමන්ගේ ඖෂධ ටික පාවිච්චි කිරීම වැදගත් වැඩි හිටි උදවියෙන් මේ රෝග තියෙන අය ඒ අයට යම් කිසි සුළු හෝ උනත් ඇත්ත හිමිස්සා වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත් වෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව සහ විධිමත්ව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මෙතර මෙරට කොවිඩ් පාළි වැඩිපිළිවෙල සඳහා කොරියානු සංවිධානයකින් රුපියල් ලක්ෂ 22ක උපකරණ පරිත්‍යාග කිරීමක්ද ඊයේ සිදු කෙරුණා. COVID-19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වමින් සඳහන් කළා. බැරෑරුම් තත්වයකදී උවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස් ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවධානවට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා. මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙන ගොස් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන්නා. මේ අතර මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙලට සහාය වෙමින් කුසගින්නේ පෙරෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර සංවිධානයෙන් ශ්‍රී ලංකා රජය වෙත රුපියල් ලක්ෂ 22ක උපකරණ පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. එම සංවිධානයේ සභාපති චෝයි සංගොන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත මෙම උපකරණ පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු කෙරුණා. රාජ්‍ය සේවා හෙද සංගමය කිසි විටකත් සත්‍ය වසන් නොකරන බවත් ජනතාව ආරක්ෂා කර ගැනීමට කැපවන බවත් එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළවෙනි කොරෝනා රැල්ලට දක්වන ලද කැපවීම දෙවෙනි කොරෝනා රැල්ලට මිදක්වීම එක හේතුවක් වෙලා තිබෙනවා. ඇත්තෙන් සමහර විටක අපිට පැහැදිලිව පේනවා ඉහළ පුටු වැජමන්ට් ඇඳන්ට අය මේ ප්‍රශ්නයන් පිළිබඳව එච්චර හොයලා බලන්නේ නැහැ. මොකද ඔවුන්ට තේරෙන්නේ නැහැ වැඩ කරන උදවිය පැත්තකට දාලා වැඩ බැරි උදවියට මුළු පුටු දීලා මේ කටයුතු කරන්නේ. මේ නිසා කපත්තකින් මේ කොරෝනා ව්‍යසනය ශීඝ්‍රාකාරයෙන් පැතිරෙනවා. අපි දන්නවා අද රෝහල් වලට කොරෝනා ව්‍යසනයට අවශ්‍ය පරීක්ෂා කරන උපකරණ ආදී දේවල් බොහොම අඩුයි. සමහරුන් ඇත්ත ප්‍රකාශ කරන්න බයයි. සත්‍ය වසන් කරන්න වසන් කිරීම කොරෝනා වසංගතයට තවදුරටත් පැතිර යාමට හේතු වෙලා තිබෙනවා. අපි කියන්නේ අපි රාජ්‍ය සේවා එක්තත් පෙජ සංගමය කොයි යම් වෙලාවකත් ඇත්ත සත්‍ය වසන් කරන්නේ නැහැ. අපි එලිපිට ප්‍රදර්ශනය කරනවා සත්‍ය හැම දෙයක්ම. ඒ මොකද රෝගීන්ට ආදරේ නිසා, අරට ආදරේ නිසා, ජාතියට ආදරේ නිසා, මිනිස්සු රැග්ගන්න ඕන නිසා. විසිතර සංශෝධනය සම්මත වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ගිය පිරිස ලබා දුන් සහයෝගය නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතා පවසනවා. යද සිරිපුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ පක්ෂයේ පිරිසක් මම හිතන්නේ පක්ෂ විධි නීති රීති ගැන නොතක ඔවුන් අනුන්ගේ දේශපාලන පක්ෂයක් කරපින්නාගෙන රටේ දේශපාලනය බරපතල අගාධයකට ඇදලා දාලා තිබෙනවා. ඒ නිසා තමයි අත් වශයෙන් 20 වෙනි සංශෝධනයේ ඉදිරිපත් වුණත් ඒ 20 වෙනි සංශෝධනය සම්මත වීම සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස ලබා දුන් සහයෝගය නිසා. නැත්තම් 20 වෙනි සංශෝධනය සම්මත වීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් මින් ඉදිරියට මම හිතනවා මීටත් වඩා කරුණු සමාජයට එළිවේ. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ විතර වෙනකොට බලන්න තව
තවත් මීට වඩා කේන්දරාචක ගණනාවක් මතුවේ මෙවැනි කෙටි විනයක් නැති පාලනයක් නැති දේශපාලන පක්ෂ ගොඩනගාගෙන එවැනි දේශපාලන පක්ෂවලට මහජනයාත් රැවටිලා තමන් ඉදන් දෙ පාවිච්චි කරාට පස්සේ අමාරු වෙටෙන්නේ සම්පූර්ණ රටක් व्रत गोड़ना का देखो मत, व्रत गोड़ डेटी देखो मत, दन पॉजिटिव मिनट विशेष आंके। जनाधिपति गोटाबे राजपक्ष महतागे सौभाग्य दत्म वेडसटखन यटते गेवतु वग विसिलक्ष्य वग किरिबे जातिक वेडपिलिबिले आरंभक वेडसटखन रत्नपुर बलंगोड प्रदेशवेदे सिदु केरुणा ए रत्नपुर डिस्ट्रिक्ट संबंधीकरण कमिटी सभापति पार्लिमेंट मंत्री अखिल सालिय एल्लवल महतागे सह रत्नपुर महाधिसापति माननीय लोकपतागम महत्मेगे प्रधानत्वेन मेम वेडसटखन सेलु सौख्य आरक्षित क्रमवेद अनुगमने करमिन संविधानय कर तिबीम विशेषत्वयक कोरोना प्रसंग अतिवेचस्था निवास विस्पाल मेन अपवित दैन लुन विशेष पुअताक अदे तुल तवत् कोरोना आसादीन देशियो एकोलुस दिन वार्ता वियति भव युद्ध हमुदापति लुतिनेंट जनरल शवेन्द्र सिल्वा महता प्रकाश कला एम पुअत नवतात अद दिने तुल तवत् कोरोना आसादीन देशियो एकोलुस दिन वार्ता वियति भव युद्ध हमुदापति लुतिनेंट जनरल शवेन्द्र सिल्वा महता पवसनवा प्रधान पुअत विकाशय अवसान जलत होमेमु रात्रि नवयाय तीस पहट ओबट सुब संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.